Ponchili chili chilla malaya. Ella digatan illi kalaya. Ponchili chili chilla malaya. Ella digatan illi kalaya. Ponchili chili chilla malaya. Kiyapa. Ella dig. Me kiyapa amar da niya. Mang mang ada drum stand. Aiyba. Lamar. Good morning, children. Hondai, mata kali ngayon villa wagi. Inda ganne? ලමයි තරම් උනන්දුවක් ඔයාලට මේ ක්ලාස් එකට සහභාගි වෙන්න ඉගෙන ගන්න කොයිතරම් සතුටක්ද ඒක ඊරෑ ඉඳන් මෙතන මාතකම ආවේ ටීචර් ඕ පුදුම උනන්දුවක් මට හරි සන්තෝසයි ඔය ළමයි දෙන්නා ඉස්කෝල යන කාලෙත් ඔය වගේම උනන්දු වෙයිද ඉගෙන ගන්නට ඕ ඉතින් අපි උනන්දු වෙඩි කමට ඉස්කෝලෙම හිටියේ ටීචර් නමුත් වෙන වැඩ කරගෙන නේ මට හොඳ ආරංචි වගේත් ලැබිලා තියෙනවා ඉස්කෝලේ පැත්තෙන් මං හිතන්නේ සමා වේලාවට ළමයි දෙන්නා ඉස්කෝල යන කාලෙදී ගොඩක් දේවල් අතපසු කරපු නිසා වෙන්නද දැන් ඉගෙනීමේ අගය දැරලා මගේ ක්ලාස් එකට මටත් කලින් වේලා කිම් ඇවිල්ලා සැදී පැහැදී ඉන්නවා ඇත්ත එහෙම නේද හොඳයි එහෙනම් ආයුබෝවන් ළමයි අපි නම් ක්ලාස් එක පටන් ගන්නයි යන්නේ හොඳයි අද තරු දෙකක්ම පායලා තියෙනවා මගේ ක්ලාස් එකට මංගල ජෙනෙක් සහ උදාර කෞශල්‍ය ආදරෙන් පිළිගන්නවා මගේ ක්ලාස් එකට හොඳයි මේ එහෙනම් අපි ආරම්භ කරන්නේ මතක යලුත් කරන කාලය වෙනස් කරන අපූර්ව පන්තිය back to school හොඳයි ළමයි ඉතින් මට කියන්න බලන්න back to school ඕගලන්ගේ ඉස්කෝලේ කාලය ගැන මතක් වෙනකොට මොනවද දැන් හිතෙන්නේ उदाहरणी එහෙම නැද්ද මංගල ඔයා දන්නවනේ හොඳට උදාර ගැන නෑ ඒ ආදරේ සම්බන්ධව මම දන්නේ ආ එහෙනම් ඔයා මොනවද උදාර ගැන දන්නේ මං ඉතින් ඔය මේ පසු කාලීනව තමයි මම දන්නේ ගීත ගායනා සම්බන්ධව මම දන්න උදාර කෞශල්‍ය එක දෙන්නව හම් වෙන්නෙත් සංගීත නිසානේ ඔව් නේද එතකොට දෙන්න මොනවද දෙන්න ගැන දන්නේ කියලා මට කියන්න බලන්න ඒකට මම ලකුණු දෙනවා උදාර කෞශල්‍ය ගැන මම දන්නේ ගායකෙක් විදියට ගීත ගායනා කරන සංගීත කණ්ඩායම් වල අපි මම බෑන් ගහපු කාලේ මම සංගීත කණ්ඩායමක ගායකෙක් විදිහට කටයුතු කරන කාලේ උදාර සෑහෙන මට මොන ගහලා තියෙනවා එහෙම තමයි උදාරව දන්නේ හරි ඒතර උදාර මොනවද මංගලගෙන දන්නේ මටත් ඒක ඒ විදිහම තමයි මේ මං හිතන්නේ අනිත් කෙනා දෙන උත්තරේ එකඟ වෙනවා ටීචර් කියලා ආ ඒ කියන්නේ ඉන්නවද තියෙන්නේ සංගීත ප්‍රසංගවල තමයි ඉස්සරින් හම්බෙලා තියෙන්නේ ඒතර ඔයාලට මතක නැද්ද මංගල කියන්නේ ඕනෑම තැනක ඕනෑම අවස්ථාවකදී අන්තිම පේලිය ඉඳගන්න කෙනා කියලා. මමත් එහෙමනේ. ඔයත් එහෙමද? දෙන්නම අන්තිම පේලියදී හිටියේ ඉස්කෝල යන කාලේ පන්තියේ. අන්තිම පේලිය. තවමත් එහෙමලු නේද? ස්ටේජ් එකෙත් පිටිපස්සෙම යන්නේ. ඇයි ඒ? ස්ටේජ් එක ඉස්සරහට නෙන්න ඕනේ නැත්නම් සෙන්ටර් එකට නෙන්න ඕනේ. මොකද්ද මේ සබකෝලේ? සබකෝලේ දැන් සබකෝලයක් තියෙනවා ගොඩක් ලොකුවට ඉස්කෝල යන කාලේ ඉඳගෙන. ඒකදී පොඩි කාලේ තමයි පටන් ගන්න සබකෝලේ. ඒ කියන්නේ සබකෝලේ මොනවද ඒක ලොකු ලැජ්ජාක් වගේ හැංගීම මුළු ලෝකෙම අපිව නිකන් පෙරලාගෙන කාවි වගේ හැංගීමක්. එහෙම දැක්කේ නේද? ඒ නිසාද පස්සට වෙලා හැංගිලා ඉන්නේ? ඉන්නේ පස්සට වෙලා ඉන්නේ. හොඳයි එහෙනම් දැන් අද ඔය සබකෝලේ අතහැරලා අපි දෙයක් ඉගෙන ගන්න යන්නේ. අපි මේ ආසාවෙන් ඉගෙන ගන්න තමයි උනන්දු වෙන්න උත්සාහ කරන්නේ. ඔගලන්ට මිස් වෙච්ච දේ. හරිද? හොඳයි ඉතින් මගේ ටෙස්ට් ගැන දන්නවනේ. මුලින්ම තියෙන ඕරල් ටෙස්ට් එක. ලෑස්තිද? ලෑස්ති. හොඳයි. එහෙමනම් ඔන්න පළවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ මුළු දිය ඇලි සංඛ්‍යාව කීයද? හරියට. 98යි 123යි 264යි 382යි. වෙලාව පටන් ගන්න තියෙන්නේ තත්පර 30 ඇතුළත. හරි උත්තරේ මොකද්ද කියලා හිතලා ප්‍රෙස් කරන්න. මංගල නම් උත්තරයක් දුන්නා. උදාරත් උත්තරයක් දුන්නා. හරි. දෙන්න උත්තර දෙකක් දීලා තියෙනවා. වෙනස් උත්තර දෙකක්. ඇයි කියලා කියන්න බලන්න මට.
පළවෙනි කාරණේ මේක දන්නේ මට තේරුණා හරි එතකොට මේ හතරෙන් එකක් තමයි හෙපුවේ මේ හතරෙන් මේක තමයි උත්තරේ වෙන්නේ නැති කියලා හිතුවා හරි ඒතර උදාර ඔයාලට එමමද මම කොහොමත් මේ වගේ දන්නේ නැති ඒවට කනාපුටේ දෙනවා ෂොට් එක ටැක්ටික් සුත්‍රමේ එහෙම නේද හරි හොඳයි හැබැයි අවාසනාවක මහත දෙන්නගෙම උත්තර වැරදි මොකද ජය හරි උත්තරේ 382 නිසා හොඳයි ලකුණු ලැබෙන්නේ නැහැ ඊළඟ ප්‍රශ්නයට ජය වේවා කියලා තමයි මට කියන්න වෙන්නේ ළමයි දෙන්නට ජය වේවා ජය වේවා හොඳයි මෙන්න ඊළඟ ප්‍රශ්නය රාත්‍රී කාලයේ හැසිරෙන සතෙකු වන්නේ ගොළුබෙල්ල ගේ කුරුල්ල සැලලිහිණියා මුගටියා ආ ඒකට නම් දෙන්නම උත්තර දීලා ඉවරයි ගොළුබෙල්ල කියලා තමයි දෙන්නම කියන්නේ දැන් ඒ ඇයි දැනගෙන හිටියද හිතුණාද ඔව් නෑ දැනගෙන දැන් අපි දැකලා තියෙනවා ඒ හින්දා ඒ කියන්නේ වත් රාත්‍රී කාලේ හැසිරෙන්නේ उत्तर හොඳයි නේද මං දෙවෙනි ප්‍රශ්නේ ජය වේවා කියලා කිව්වා ඒ වගේම ජය ලැබුණා නේද ජය ජය සත්තු ගැන ඒවා දන්නව කොහොමද සත්තු ගැන දෙන්නම සත්තු ගැන හොඳට දන්නවද නේද සත්තුන්ට අමතර වෙන්නේ මොකක්ද දන්නේ නැද්ද ළමයි අම්මෝ අපි හොමේ යමුකෝ ඒකත් හොඳයි එහෙනම් අපි යනවා අපේ තුන්වෙනි ප්‍රශ්නෙට බද්ද ලියනගේ ඩොන් ජෝසෙෆ් ජෝන් ප්‍රකට වූයේ කුමන නමකින්ද අයිවෝ ඩෙනිස් නිමල් මෙන්ඩිස් सुनील शांत प्रेमश्री खेमदास डॉन जोसेफ जोन उत्तरे मुखद කියලා හිතන්නේ බද්දලියනගේ डॉन जोसेफ जोन තමයි හරි නම නමුත් ප්‍රකට වූයේ වෙනත් නමකින් තත්පර කීපයක් තියෙන ළමයි හොඳයි දෙන්නම වෙනස් උත්තර දෙකක් තමයි දීලා තියෙන්නේ මංගල ඇයි අයිවෝ ජෙනිස් කියලා කියන්නේ හේතුව හේතුව දන්නේ ඒක දන්නේ නැහැ ඉතින් මම හිතුණා ඒක යා ඩෙනිස් මංගලනේ යා ඩෙනිස් මංගලින්ද යා ඩෙනිස් දුන්නා එතකොට උදාර මේ උත්තර දුන්නේ ඇයි ප්‍රේමසිරි කේමදාස කියලා ගොඩක් ඇහිලා තියෙන මේ නම් දෙක සුනිල් ශාන්ත ප්‍රේමසිරි කේමදාස ඒ නිසා හොඳයි හැබැයි උත්තරය සුනිල් ශාන්ත නිසා දිනටම ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ හින්දා අපි දෙන්නටම ලැබුණේ නැහැ ඒ නිසා සතුටුයි. අන්න දෙන්නටම ලකුණු ලැබුණ නැත්තම් සතුටුයි. සතුටුයි 3 idiots ප්‍රමේයය. ඒ වගේ දෙයක් ඉස්කෝලේ තිබ්බ තිබුණා. ඒ කියන්නේ මට ලකුණු ලැබුණ නැහැ. යාළුවටත් ලැබුණ නැත්තම් ගොඩක් සතුටියකුත් දාන්න. සතුටියකුත් දාන්න. එහෙම දෙයක් තියෙනවද? නෑ 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 තිබ්බ නෑ. මගේ මෙහෙමයි මම ගොඩක් දුරට ඉගෙන ගත්තා. අර 10 වසර 11 වසරට වගේ ඉද්දි තමයි අධ්‍යාපනයේ ටික ටික පොඩ්ඩක් පැත්තකට ගියේ. මගේ අර නේද? හොඳයි. අපි හමු වෙන ඊළඟ ප්‍රශ්නෙට. ශ්‍රී ලංකාවට පාන් හඳුන්වා දුන්නේ කුමන ජාතිකයන් විසින්ද? ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි මේ කවුරුත් නොවේ. ශ්‍රී ලංකාවට පාන් හඳුන්වා දුන්නේ කුමන ජාතිකයන් විසින්ද කියලා තමයි අහන්නේ. පාන් කනවනේ. කවුද හඳුන්වා දුන්නේ කියලා හිතුවද බැලුවද දෙන්නම පෘතුගීසි කියලා කියනවා කවුද උදව් කරේ කාටද උදව් කරේ කවුරුත් උදව් කරේ කොහොමද මතක අර සින්දුවක් තියෙනවනේ මොකද්ද සින්දුව පාන් කකා වයින් බිබි කියාපු බයිලා ආහා කො කියන බයිලා මුල මතක් වෙන්නේ නැව හොඳයි ඒ ගීතේ මුල අමතුනට කමන්නේ මොකද දෙන්නගේම උත්තර හරි නිසා පෘතුගීසි තමයි හරි උත්තරේ දෙතම ලකුණු 10 බැගින් ලැබෙනවා එහෙනම් අපි යනවා අපේ අන්තිම ප්‍රශ්නෙට තාරකා විද්‍යාවේ පියා කවුද නිකලස් කොපර්නිකස් හිපොක්‍රටිස් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් චාල්ස් ඩාවින් ඔය දෙන්නගේ නම් දෙක දැම්මේ නෑ ළමයි. ඒක.
උදාර හිතන තාරකා විද්‍යාව පියා මංගල ඩෙනෙක්ස් කියලා. නමුත් මංගල තාරකා විද්‍යාව පියා නෙමෙයි. මංගලගේ දරුව දෙන්නගේ පියා පමණයි. අන්න ඒකයි. හරිද? උත්තරයක් දෙන්න උදාර. වෙලාව ඉවර වෙනවා. ඔකේ. මංගල කියන්නේ නිකලස් කොපර්නිකස් කියලා. උදාර කියනවා හිපොක්‍රටිස් කියලා. ඇයි ඒ? ඇයි ඒ උදාර? දන්නේ නැති නිසා. එතකොට මංගල දන්නේ මිස්. හරි හොඳයි. සමහර දේවල් අපි නොදන්නවා වුණත් අපි උත්සාහ කළ බැලුවම හරියන අවස්ථා තියෙනවා. අපි බලමු ওই දෙනගෙන් කාටද ඒ අවස්ථාව ලැබෙන්නේ කියලා. මංගලට මොකද නිවැරදි උත්තරය නිකලස් කොපර්නිකස් නිසා ඒ හින්දා මංගලට ලකුණු 10ක් ලැබෙනවා. එයාගේ නම තාරකාද පියාණේ. ඔව් තාරකා විද්‍යාව පියා නෙමෙයි නේද මංගල ඔයා ඔයාගේ දරුවන් දෙදෙනාගේ පියා නේද නමුත් හැබැයි මට ඒ කතාවත් එක්ක එක දෙයක් මතක් වෙනවා මේ මට ආරංචි දැන් උදාර විවාහයක් වෙන්න කලින්ම මේ දරුවන්ගෙන් බෑන්ඩ් එකක් හදන්න මේ ප්ලෑන් කරනවා කියලා සරිගම පද නිසා සරිගම පද නිසා ලේසියෙන් ලේසියෙන් දැන් බෑන්ඩ් වල කට්ටේ ඉන්නේ ඔව් විතර සෙට් එක බෑන්ඩ් එකට දැම්මට පස්සේ ඉතින් ඔව් එනිසා ඒ කියන්නේ දරුව හත් දිනක්ම බලාපොරොත්තු වෙනවා නේද බෑන්ඩ් එකක් පොඩි වයසක ගෑනෙක් තමයි ඉතින් කසාද බඳින්න ඉන්න වෙන්නේ හොඳයි මාත්‍රකාව වෙන අතකට යන්න කලින් මං හිතන්නේ අපේ ඕරල් ටෙස්ට් එක ඉවර නිසා අපි අපේ ෆස්ට් ඉන්ටර්වල් එක ගනිමු ළමයි මොකද දැන් ඔගොල්ලෝ ටෙස්ට් එකට මුහුණ දුන්නා දැන් ඔගොල්ලන්ට පුංචි විවේකයක් අවශ්‍ය නිසා හොඳයි අපි යනවා අපේ පළවෙනි ඉන්ටර්වල් එකට ටීචර් මේක හැමදාම කරන්න බෑ ටීචර් එක්කම වෙන ඉස්කෝලේට යනවා නැත්තම් මිස් මේක බේර ගන්න ඕන ටීචර් තමයි මේක වග කියන්න ඕන හැමදාම මගේ කැමේ කනවා ටීචර් මම අදත් කියවා මගේ චීස් කෑල්ල මංගල මේ ළමයා වෙන ඉස්කෝලේකට දාලා වෙන ළමයෙක් ගේන ටීචර් එතකොට මට ඒ ළමයා ඊට පස්සේ ඉතින් ඒ ළමයිගෙත් කැමේ කයිමු ඒ අනේ එදා ඉඳන් තවමත් ඔහමයි ඒ පුරුද්ද අතර ගන්න බරු ගියා නේද මං කෙට්ටු වෙනවා එන්නේ මේ මිනිස්සයා මගේ කැමේ කනවා අනිත් පැත්ත ටීචර් ඔගේ වෙන්නේ එක දැක්කම පේනවා ඇත්තටම ඉස්කෝලේ කාලේ තෝ ළමයින් දෙන්න ඔහම නේද මං හිතන්නේ මේ මේ ඉගෙනීම සම්බන්ධ දේවල් වැඩිය මේ රන් සර්වල් කරන්න උදේ මෙච්චරක් විතර කෑමයක් ගේනවා ඒක මං එන්නේ ඉස්සරින් කනවා ඒ කාලේ ඉවරලා මං ගේන කෑම එකත් හොරෙන් කනවා එහෙම කාලෙන් දොහම ඉන්නේ මං ඒ හැදින්නේ මම කෑමේ කිසිම පෝෂදායී ආහාර වේලක් නැහැ ඒකනේ මීට පස්සේ උදාරව පෝෂදායී ආහාර වේලක් ගේන්න මොකද ඔයාගෙන් කොච්චර කෑවත් මංගලගේ මේ සිරුර බැලුවම අපිට උ ඒ වගේ දයක් පෙනේ නැති නිසා හොඳයි දැන් ඉස්කෝලේ කාලේ වැඩිපුරම රණ්ඩු සරවල් කරලා මේ දඬුවම් ලවපු ළමයා කවුද අත උස්සන්න ආ ඔය ඔළුව බිමට පහත් කරගෙන අත උස්සනවා මොකද්ද ඒකටද ගියේ ඉස්කෝලේ ප්‍රසිද්ධ වෙලා හිටියේ ජනප්‍රිය වෙලා හිටියේ රණ්ඩු කෙක්ක්ක් විදියට කණ්ඩායමේ ලීඩර් නේද ඒ කියන්නේ කන් බෑන්ඩ් එකක් හදාගෙන හිටියා එතනත් ලීඩර් නේද එතකොට මේ මොකද්ද මේ ඔය ගහ ගන්න ආසයිද මේ ෆිල්ම්ස් වල වගේ දෙම නැත්තම් මේ කේන්ති යනවද එහෙමද කේන්ති යනවා එතකොට ගහන්න හිතනවා එහෙමද ගහන්න හිතෙන්නේ නැහැ ගැහෙනවා ඒ කියන්නේ හිතන්නත් කලින් ගහලා ගැහිලි ඉවරයි ගැහිලි ඉවරයි ඒ කියන්නේ හිතන්නේ බලන්නේ නැහැ එතකොට ඒ ගුටි කාපු ළමයින්ට මොකද වුනේ ඊට පස්සේ ඒ ගෑව කියන්නේ තේම ලොකුට ගැහුවේ නැහැ පොඩ්ඩක් ඔය හිමීට එකක් දෙකක් බය කරනවා තුන් දෙනෙක් ස්පිරිතාල වල කොහොමද ගැහුවේ කියලා පෙන්නන්නේ මංගලට ගහලා පෙන්නන්නේ මේම ඒ නෝ වෙන මේ ගන්න එකක් නෙමෙයි ඒක ටීචර්. ආ මොන මොන හරි ගහිල්ලක් තමයි ඒ යදුනේ ඇකට. මොනවද ඒක? හොඳ එතකොට මංගල ඔයා ඉස්කෝලේ යන කාලේදී මේ මොන වගේ විෂයන් වලටද දක්ෂ සහ අදක්ෂ? දක්ෂ ඔය දෙකම මේ මම කිව්වා අර ඉස්සලා කිව්වා වගේ 10 11 වගේ වෙනකන් තිබුණා. පුදුම උනන්දුවකුත් තිබුණා ඉතින් ඇත්තටම. ඉතින් ඒක පස්සේ එහෙම ටික ටික අර මෙහෙම පොඩි දැලි රැවුල එහෙම එද්දි එහෙම ටික ටික මේ පොත්පත් එහාට මෙහාට ගිහිල්ලා සංගීතය ලොකෝට ඔලුවට ගහලා මේ ජීවිතේ කරකැවුණා ඉතින් මේ පැත්තට අර කිව්ව වගේ දැලි රැවුල එද්දිම ඒ විදිහට නේද ආසාවල් ඌමනාවල් වෙනස් වුණා එහෙමද හොඳයි අපි දැන් ඉතින් යන්නේ අපේ මතකයේ අලුත් කරගන්නනේ හොඳයි අපි බලමු ඕගොල්ලන්ට කොයිතරම් මතක තිබුණාද කියලා මං ආව ප්‍රශ්න වලට උත්තර දෙන්න පළවෙනි ටෙස්ට් එකේදී මෙන්න මෙහෙමයි ලකුණු තත්වය
මංගල ඩෙනෙක්ස් ලකුණු 30යි. උදාර කෞශල්‍ය ලකුණු 20යි. යකෝ මගෙන් කොපි කරලා 30යි මට. ඒකනේ. මංගල උදාරගෙන් කොපි කළා කොහොමද උදාරට වැඩි ලකුණු ගත්තේ? උදාරක තමයි මිස් එක අහන්න ඕනේ ටීචර් මම දන්නේ නැහැ. එහෙම කොහොමද උනේ? ඔරා මෙහෙම කකුලෙන් ගහනවා ටීචර්. ප්‍රශ්නේ මොකද්ද කියලා ආලි වරලා දියලි වරලා දැන් මට වඩා වැඩි උනේ කොහොමද කියලා. හොඳයි අපිට තව ටෙස්ට් එකක් තියෙනවානේ උදාර අපි බලමු මේකෙන් ස්කෝර් කරන්න පුළුවන්ද කියලා. දැන් අපි යන්නේ අපේ රිටන් ටෙස්ට් එකට. ඒකට එන්න මේ වයිට් බෝඩ්ස් ගාවට ළමයි දෙන්නම. එන්න උදාර. හොඳයි. ගණිතයට හරි ආසයි නේද? පුතුම ආසාවක් ඒ කාලේ. එළ වෙල ගණිතය පස්සේ ගියා. හොඳයි. එයින්ද මම ගණිත ගැටලුවක් දෙන්න. හොඳයි. මන් දැන් මේ දෙන ගණිත ගැටලුව ලියලා හදන්න ඕනේ. රයිට්. තත්පර 45ක් ලැබෙනවා දෙන්නටම. අපි බලමු කවුද මුලින්ම උත්‍රය හොයාගන්නේ කියලා. දැන් මම කියවද්ද ලියාගන්නමයි. අට වැඩි කිරීම පහ එකතු කිරීම 57 අඩු කිරීම 28 සමානයි උත්තරය සොයන්න. අට වැඩි කිරීම පහ එකතු කිරීම 57 අඩු කිරීම 28 දන්න දන්න ඔයා ගන්න බැරි වෙලා ඉන්නවා මේ අපිට මේ හොරර කරලා මකන්න පුළුවන් නේ එහෙම පුළුවන් වැරදුනොත් මකලා ආයෙමත් ලියන්න පුළුවන් නමුත් වෙලාව අවසන් වෙන්න කලින් උත්තරේ ලියන්න ඕනේ වෙලාව නම් ඉවරයි වෙලා විවුණාට පස්සේ තමයි ලියන්නේ මංගල රයිට් අපි බලමු මට කියන්න බලන්න නම් උත්තර කොහොමද කියලා වැරදි 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 විකාරුණා හරි අටවරක් පහ 40යි උදාර ඊට පස්සේ 57ක් එකතු කරාම 97යි ඊට පස්සේ එකෙන් 28ක් අඩු කළාම 69යි හැබැයි මංගල වේලාව අවසන් වුණාට පස්සේ තමයි උත්තරේ දුන්නේ නමුත් උත්සාහ කරපු නිසා ලකුණු 10න් ලකුණු 5ක් ලැබෙනවා ලියවෙන්නේ නැහැ මේ ලියවෙන්නේ උදාර බලාගෙන හිටියා දෙවියෝ ඇවිල්ලා උදව් කරනවා උදව් කරලා ලියලා යනකම් ඔයගලන්ට ගණන් වලට ලොකු කැමැත්තක් තියෙන නිසා මම දැන් යනවා සිංහල භාෂාවට. අපි සතුරු හිතේ වැඩක් කරමු. අපි තේරවිලි සොයමු. තේරවිලි. ඔව් හොඳයි නේද? මේ තුන් තේරවිල්ලක්. දන්නවනේ තුන් තේරවිල්ලක් සොයන විදිහ? දන්නේ නැද්ද? අහන්නකො බලන්න දන්නවනේ. අපි එහෙනම් අද ඉගෙන ගනිමු. ලියාගන්න ළමයි. දකින පිහාටු. දකින පිහාටු කියලා ලියාගන්න. දැන් එහෙමනම් අපි මේ තුන් තේරවිල්ල සොයමු. කොහොමද සොයන්නේ? දකින කියන එකට සමාන වචන කියන්න. එහෙමයි තුන් තේරවිල්ල කරන්නේ. ඇස් නැහැ. බලනවා. හරි. බලනවා කියන එක බලන ලියන්න. ටගා ලියන්න. බලන. එතකොට පිහාට වලට සමාන වචනයක් කියන්න. පියාපත්. නැහැ. තව ළඟින් යන වචනයක්. පිහාටු එකම තියෙන තව දෙයක් තියෙනවා නැහැ මං උදව්වක් කරන්නම් තටු අත්තටු තටු ටග් ගාලියන්නේ මේ තුන් තිරෙල මොකද්ද කියලා ඉක්මනට ලියන කෙනා තමයි සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ බලන තටු එහෙමනම් තලන බටු ටග් ගාලියන්න ඕනේ තලන බටු හරි දෙන්නටම ටීචර් උදව් කරා එහෙනම් ඊළඟ තේරවිල්ල හොයාගන්න පුළුවන් වෙනුනේ හරි දෙන්නට මම ලකුණු 10 බැගින් දෙනවා හොඳයි ළමයි යේ චේන මේ මිස් කෙනෙක් මෙහෙම ටීචර් කෙනෙක් හිටියේ නැහැ අපි යන කාලේ. ඒකනේ. කියලා දෙන්න. ඒකනේ එහෙමනම් ඕගොල්ලෝ නේද? ඔව්. මීට වැඩිය හොඳින් මේ වැඩ කරලා තියෙනවා. ඉස්කෝලේ යනවා ටීචර්. එහෙනම් තාමත් ඉස්කෝලේ යනවාද ළමයි ඔයාලා? තාමත් ඉස්කෝලේ. එහෙනම් හොඳ වෙලාවට මම වගේ ටීචර් කෙනෙක් හිටියේ නැත්තේ වාට. එහෙනම් මම හිරුස්ථා නෙවෙයි නම් තාමත් ටීචර් ගාවට එන්නේ. එහෙනේ. එහෙනම් මම වගේ ටීචර් කෙනෙක් හිටපු නැත්තේ හොඳයි නැත්තම් ඔය හිරුස්ථා වෙන්නේ නැහැ නේ මුලත් ඉස්කෝලේ මිදී.
දැන් මේක තමයි ළමයි ඔයාලට වෙලා තියෙන්නේ හොඳ ටීචර් කෙනෙක් හිටියා මේ ළමයි ඉස්කෝලේ පාසල යන්න හිතන්නේ නෑ නෑ අපේ කාලේ ටීචර්ස්ලා හොඳට හිටිය නැත්නම් ටීචර්ස්ලා මට ගෙදර මේ පැත්තේ යන්න බැරි වෙනවා ටීචර්ස්ලා හොඳයි හොඳයි අපි යමු එමුනම් ඊළඟ තේරවිල්ලට ලියා ගන්න ළමයි නිවැරදි නාමය නිවැරදි නාමය හරි දැන් අපි හොයමු තුන් තේරවිල්ල සොයන්න නිවැරදි සමාන වචන කියන්න නිවැරදි හරි නිවැරදි නම් හරි හරි ලියන්න නාමය නම් මොකද්ද නාමය නම් නම හරි නරි හැම හරි නම් ආ හරි නම නරි හැම නරි හැම හොඳයි ඒකටත් මම දෙන්නටම ලකුණු 10 බැගින් ලබා දෙනවා හොඳයි තේරවිලි සොයලා අවසానයි අපි එමුනම් යනවා ඊළඟ ප්‍රශ්නෙට පංච තූර්ය නාද මොනවාද නම් කරන්න පංච තූර්ය නාද මතක නැහැනේ පංච තූර්ය නාද හරි අපි එනං ඒකත් ඉගෙන ගන්න ඕව හොඳේ පංච තූර්ය නාද මොකද අපි බලාගෙන ඉන්න අයටත් කියලා දෙන්න ඕන හින්දා ලියන් තමයි පංච තූර්ය නාද තමයි එකක් ආතත ආ මන්න ආතත විතත විතත ආතත ගණ සුසිර අන්න හරි ඒක කියන්නේ वादने संगीत भांडे වාදනය කරන සංගීත භාණ්ඩ ඒ කියන්නේ යම්කිසි දෙකකින් තම්මැට්ටම වගේ හරි එතකොට විතත ආතත කියන්නේ ආතත සහ විතත එකතු කරලා අතහා කඩිපු භාවිතයෙන් හඬ නංවන සංගීත භාණ්ඩ දවුල උදාහරණයක් එතකොට ඝන කියන්නේ ඝන කොටස් එකට ගැටෙන වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ උදාහරණ වශයෙන් තාලම්පට තාලම් පන්තේරුව ඒ වගේ සුෂිර සුලං මගින් නාදවන සංගීත භාණ්ඩ උදාහරණයක් කියන්න බලන්න සුලං පටනලාව එතකොට හොර නෑව මවුත් ඕගන්ස් අනේ හරි කොම්බෝ වගේ වයි ඉතින් මේ තමයි පංච තූර්ය නාද හොඳයි මම දැන් කොහොමද මේ ළමයි ලකුණු දෙන්නේ මම මංගලට ලකුණු 5ක් දෙනවා අපි උදාහරණයට ලකුණු නොදී ඉන්නමු නේද ඇයි මිස් බලන් හිටියට එකක් 5ක් දෙන්නකෝ බලන් හිටියට ඉවසින්නේ අහං හිටියට ඉවසින්නේ ලකුණු කීයක් විතර ඕනද ළමයි හොඳයි අපි උදාහරණ ලකුණු දෙකක් දෙනවා මංගලට ලකුණු පහක් දෙනවා එහෙමනම් ළමයි අපේ රිටන් ටෙස්ට් එක අවසానයි අපි හැමදාම ඉගෙන ගන්න කැමති හොඳයි අපි අපේ ඊළඟ ඉන්ටර්වල් එක ගන්නවා ඉන්ටර්වල් එකෙන් පස්සේ please come back to school මංගල උදාරගේ කැම හොරකම් කළේ නෑ නේද කැම ගිනාවේ නෑ මේ කැම ගිනාවේ නෑ කියලා වැඩන්නේ කාලා උදේදී හොඳයි අපි බලමු එහෙනම් කොහොමද ලකුණු සත්වේ කියලා රිටන් ටෙස්ට් එකෙන් මංගල ලකුණු 60ක් ලබා ගත්තා උදාර ලකුණු 37ක් ලබා ගත්තා මේ වෙද්දී ලකුණු සංඛ්‍යාව වෙන්නේ මංගල ජෙනෙක්ස්ට ලකුණු 90යි උදාර කෞශල්‍යට ලකුණු 57යි එම්නම් ඉතින් කියන්නේ මේ ඉස්කෝල යන කාලේදී දැන් අපිට සමහර දේවල් තියෙනවානේ මේ ආයමත් ඒ කාලේ යන්න පුළුවන් නම් නිවැරදි කරගන්න වෙනස් කරගන්න එහෙම හිතන අවස්ථා තියෙනවානේ ඔය දිනට ඒ වගේ දේවල් තියෙනවද තියෙනවා මොන වගේ දේවල්ද දැන් මේ වෙද්දි හිතන දේ මේ වෙද්දි හිතන දේ මේ අවස්ථාවේ මේ මොහොතේ අවස්ථාවේ හැටියට හිතන දේ දෙයි හාමුදුරනේ අපරාධය ඉගෙන ගන්න රජේ රස්සාවක් කරා නම් ගෙදරට වෙලා පඩි හරි අරගෙන මේ අවුරුද්ද ජීවත් වෙන්න ඉවරගෙන ඕවාගේ මේ අවස්ථාවේ හිතට ඇතිවන සත්‍ය අවංක සිතුවිලි තමයි මේ විදිහට මංගල ෂෙයා කරේ උදාහරණ මොකද හිතෙන්නේ මේ මම ඉස්කෝලේ යන කාලේ කියන්නේ මේ ඔය කිසිම දෙයකට මේ සම්බන්ධ වුණේ නැහැ ඇත්ත ගහලම තමයි හිටියේ අම්මලිගම එන්න
මම ඔච්චර කම්මැලි මේ පිටිගමිය ඒක තමයි කියන්නේ මං අඩුම ගානේ මේ තියෙන උත්සවයකවත් ඉස්කෝලේ තියෙන උත්සවයකවත් සින්දුවක් කියලා නැහැ මේ දැන් හිතනවා අපරාදේ මං ඒ කාලේ තව මේ ඒ කාලේ ඉඳලම පොඩ්ඩක් ඔවට සම්බන්ධ වුණා නම් මේ මීට වඩා හැකියාව වැඩි දියුණු වෙලා මීට කලින් ජනප්‍රිය වෙන්නත් තිබුණා කියලා නේද එහෙම නේද හොඳයි එහෙමනම් අපි යමුද අපේ ඊළඟ ටෙස්ට් එකට ළමයි යමු ටීචර් ලෑස්තිද ලෑස්ති මේ ටෙස්ට් එකේ මෙහෙමයි වෙන්නේ තව ප්‍රශ්න පහක් අහනවා මේ ස්පීඩ් ටෙස්ට් එක ප්‍රශ්න ඇහුවම මුලින්ම උත්තර දෙන කෙනාට තමයි අවස්ථාව ලැබෙන්නේ රයිට් ඕකේ කොහොමද දරුවෝ උත්තර දෙන්න ඕනේ ඔය තියෙන්නේ බලන්න ඕනේ මෙල අන්න හරි කො ගහලා බලන්න හරියට හරි එතකොට මේ ස්පීඩ් එක තමයි අපි බලන්නේ මෙතනදී අමතක කරන්න එපා වැරදි උත්තරයක් දුන්නොත් දැන් ලැබිලා තියෙන ලකුණු වලින් ලකුණු පහක් කැපෙන්න පුළුවන් හැබැයි අපි උත්සාහ කරමු හොඳයි අපි එමුනම් පටන් ගනිමු මේ ටෙස්ට් එක පළවෙනි ප්‍රශ්නය රෝස මලේ නටුවේ කටු කවිය රචනා කළේ කවුද මල්ල කෙලිය උත්තර දෙන්නේ නැද්ද උත්තර හම්බෙනවද උත්තර හම්බෙන්නේ නැද්ද නෑ 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 හිතලා මතක් කරලා කියන්න බලන්න රෝස මලේ නටුවේ කටු කවිය රචනා කළේ කවුද කියලා මතක් වෙන්නේ නැහැ නේද හොඳයි උදාහරණ අවස්ථාව ලැබෙනවා ආනන්ද සමරකෝන්ද ආනන්ද සමරකෝන් නෙවෙයි ආනන්ද ඒ අපේ ජාතික ගීය මේ ආනන්ද කියලා වගේ කෙනෙක් තමයි මට මතක හරි ආනන්ද තමයි ආනන්ද ආනන්ද රාජකරුණා ආනන්ද රාජකරුණා හොඳයි හොඳ උත්සාහයක් ඒ නිසා ලකුණු 10ම නෙවෙයි ලකුණු 5ක් ලැබෙනවා ඒක මොකද නම් මේ භාගයක් හරියට කිව්වනේ නේද හොඳයි එහෙමනම් ඔන්න ඊළඟ ප්‍රශ්නය දත් පරීක්ෂා කර වයස නිවැරදිව කිව හැකි සත්වයා කවුද මේ සතාගේ දත් පරීක්ෂා කරලා ඒ සතාට වයස කීයද කියලා කියන්න පුළුවන් කවුද මේ සත්වයා හිතලා බලන්න මංගල ඩෙනෙක්ස්ද ඒ මනුසතා මනුසතා නෙමෙයි මේ ආ මම පුංචි උදව්වක් කරන්නම් යම් කිසි සතෙක් නිකන් ලැබුණම උගේ දත් ගණින් එපා කියලා කියනවා මතක් වෙන්නේ නැද්ද නිකන් දීපු අස්සයාගේ දත් ගණන් කරනවා කියලා කතාවක් ආවා තියෙනවද? ඔව් ඔව් අශ්වයාගේ කටේ දත් ගණනයි කිය. මොකද උත්තරය අශ්වයා. අශ්වයාගේ දත් පරීක්ෂා කරලා ඒ සතාගේ වයස කීයද කියලා කියන්න පුළුවන් උත්තරය අශ්වයා. හොඳයි. අපි එමුනම් යනවා ඊළඟ ප්‍රශ්නයට. යුද විරෝධී නාසි ව්‍යාපාරය ආරම්භ කළේ කවුද? නාසි ව්‍යාපාරය ආරම්භ කළේ කවුද? අපි නම් නෙමෙයි. යාළ නෙමෙයි. ඔගොල්ලෝ එහෙම හිතන්න හිටපා ළමයි. මමත් නෙමෙයි. මේ බොහොම ප්‍රකට නායකයෙක්. හිට්ලර්ද? ඔව් කොහෙද මේ? ශබ්දේ නිකුත් කරලා කියන්නේ. හිට්ලර්ද නෙවෙයි ඒ. හිට්ලර්. හොඳයි. උත්සාහයක් ගත්තා. ඒ නිසා මංගලට ලකුණු 5ක් ලැබෙනවා. ඒක තමයි කියන්නේ මේ ටෙස්ට් එකේ උත්සාහවන්තයා ජය ගන්නවා. හැබැයි වැරදි උත්තරේ කිව්වොත් ලකුණු කැපෙන හොඳයි අපි යනවා එහෙනම් අපේ ඊළඟ ප්‍රශ්නෙට සකපෝරුව යොදාගන්නේ කුමන කර්මාන්තයටද සකපෝරුව හාන්න ඈ වැරදි පහක් කපන්න පහක් කපන්න 10ක් කපන්න 10ක් 10ක්ම කපන්න අඩෝ මතක නෑනේ සකපෝරුව යොදාගන්නේ කුමන කර්මාන්තයටද හිතලා බලනවද තව එකක් ගහන්නද ඊට පස්සේ තව තව පහක් කපන්න ඕනේ තව පහක් කපන්න ලිස්ටික ගන්නවද? මම නම් දන්නේ. ගන්නවා. මොකද්ද? මංගල උත්සවවල. තව පහක් කපන්න. තව පහක්. නෑ නෑ. වලං කර්මාන්තයේ තමයි සකපෝරුව යොදාගන්නේ. අලුත්ම සවා ගැනීම තමයි සකපෝරුව මංගල උත්සවවලට යොදාගන්නේ. ඒ සකපෝරුව නෙමෙයි ඒ මංගල පෝරුව. මංගල නමත් මංගල. මංගල දෙනෙක්. නමත් මංගල. පෝරුව කියලා හරිද බල මම හිතෙන්නේ එහෙමයක් වෙන්නේ නැති. හොඳයි නම් අපි ළමයට අත්පොල් සන්නාදයක් දෙමු. ඒ ගත්ත උත්සාහයට. හොඳයි. එහෙනම් ඉතින් මේ ටෙස්ට් එක ඉවරයි. මොකද හිතෙන්නේ ටෙස්ට් එකක් ඉවරනම් සාමාන්‍යයෙන් මොන වගේ දෙයක්ද හිතට හිතෙන්නේ? පුදුම සහැල්ලුවක් දැනෙනවා. පරිලාසයි කියන්නේ ඒක මතක් කරගන්න පරිලාසයි. ඉතින් බලන්න.
උදාහරණ මොකද හිතන්නේ හ්ම් සතුටුයි මොන වගේද සතුටු හරිම සතුටු උදාහරණ මත තනි වචනෙන් උත්තර දෙන්න ඕනේ කියලා දෙයක් නැහැ හොඳයි කොහොම නමුත් අපි එමුනම් අපේ ඉන්ටර්වල් එකට යමු අපි ඉන්ටර්වල් එකට පස්සේ බලමු කොහොමද කියලා දෙන්නාගේම මුළු ලකුණු සංඛ්‍යාව එහෙමනම් අපි යනවා තව ඉන්ටර්වල් එකකට ග්‍රැජුවේෂන් සෙරමොනි එකට යන්නත් ඕනේ. හැබැයි ඊට කලින් මම ලකුණ කියන්න කලින් මං හිතනවා මේ ඔය දෙන්නට ගොඩක් අය නොදකපු තව දක්ෂතා තියෙනවා කියලා මට හිතෙනවා. මොකද මට මේ උදාර දිහා බැලුවම නිකන් මේ අනාගතයේ මේ නළුවෙක් වෙන ලකුණ පේනවා. සාමාන්‍යයෙන් මගේ ප්‍රෙඩිකෂන්ස් හරි නිකන් රංගන ශිල්පියෙක් වෙන අපේ අම්මච්චි ලක්ෂණ තියෙනවානේ. ආ ඒකනේ අම්මගේ වට මගේ ඔලුවට එන්නේ නැහැ. ඒ අම්මා වට වඩා වැඩි නිසා තමයි රමේ ඕ වට එම කිර තියෙන්නේ. නමුත් සමහර විට මේ එහෙම හැකියාවක් තියෙනවා ඇති. මංගල වට මොකද හිතෙන්නේ? මටත් හිතෙනවා මොකද මේ ඊයේ පෙරේද මෙයාගේ එහෙම රංගනයක කොටසක් අපි දැක්කා. අහහ ආරච්චි කෙනෙක්ගේ කොටසක් තමයි රඟපාන්නේ. මම වගේ වෙන කෙනෙක්. ඔය වැඩේ හොඳට යනවා ඉතින්. මම එහෙමනම් දැන් කියනවා උදාරට රංගනයක් කරලා පෙන්නන්නේ. अरे अहुंगल अहुंगल लास्ट विराम है अभी लेती हैं बोलवा कर लगी ओ करुंबान टीचर मेरा अंगल इतने करा नहीं ओ ओ अम्मे का टीचर क्या अंडा दावस गाने की नहीं थी टीचर है वांग अपे अम्मा टवागे याद रही नाइस ये मुझको दाना नहीं माय आलू लाइन के लिए काटवा क्या अंडा यहाँ क्यों हुआ यहाँ के अम्मा ट මං අම්මට සලකනවා වගේ යාගේ අම්මටත් සලකන්න කියලා. මේ සමන් ටීචර් අරන්. අපේ අම්මා. මමත් ඔය ළමයාට දරුවෙක්ට වගේ ආදරෙයි. ඔව්. හරිද? ඉවරද? හරි ඉවරයි. මං හිතන්නේ මේ සැබෑ ජීවිතයේ රංගන. ඔය වගේ රංගන පාලා තමයි මං හිතන්නේ මේ අර ගොඩක් ගැළ ළමයි මේ උදාරගේ මේ ගැටේට අහුවලා තියෙන්නේ. ටීචර් මල බැන්නේ නැද්ද? නෑ නේ. ඇයි ඒක කේන්ති යන්න ඕන දෙයක්ද ඔකරේ? ඉතින් මගේ ගැහැණු ළමයා ටීචර්ගේ දූ ඉතින් මොකද වෙන්නේ මම ටීචර්නේ ඔයාලා මගේ ළමයි වගේ එන ප්‍රශ්නයක් නෑ ඔව් කමන්නේ ඉතින් මගේ දූව කසාද බැන්දට පස්සේ හරි ඔය ළමයා යමක් කමක් ඉගෙන ගනීනේ මේ කාලේ මේ ටීචර්ලා හිටියේ නෑ ඒකනේ කියන්නේ මේ කාලේ මේ ටීචර්ලා හිටියේ නෑ මෙමයි ටීචර් ඒ කාලේ ඔහම ටීචර්ලා හිටියේ නෑ ඒ කාලේ ටීචර් කෙනෙක්ගේ දුවෙක් ගාවින් ගියත් මේ ගහන්න බලන් ඉන්නේ ඒ නිසානේ මගේ ක්ලාස් එකට හැමෝම සම්බන්ධ වෙන්න ළමයි මේ ටීචර් වෙනස්සසා මං ඉස්සරුණා එනවා ජය වේවා ජය වේවා ආයිත් යන්න බා පස්සේ දැන් මගේ හොඳයි එනවා මගේ බෑනගේ දින්ද ගන්න එතකොට මංගල මංගලට මොනවද කරන්න පුළුවන් මට ගොඩක් දේවල් පුළුවන් ඔව් නමුත් ඉතින් ඒ පුළුවන් ඒ ඔක්කොම ඇතහැර දාලා තමයි ඉන්නේ ඇයි ඒ දැන් ඉතින් ඉතින් බෑනේ හොඳයි එහෙනම් මම කැමතියි මංගලගෙන් हिंदी गीत अहने तड़प तड़प के इस दिल से आह निकलती रही मुझको सदा दी प्यार की ऐसा क्या गुनाह किया तो लुट गए हाँ लुट गए तो लुट गए हम तेरे मुहब्बत में तेरे दान में के वाह मामू बिना सुना हो आगे आदरणीय सागर तुम्हें दान සාරාංශය කිව්වා හරි හොඳයි ටීචර් සතුටු වුණා නමුත් දිනටම ලකුණු ලැබෙන්නේ නැහැ හොඳයි අපි බලමු කොහොමද ඔයගොල්ලන්ගේ ලකුණු තත්ත්වය කියලා ළමයි දැන් අන්තිමට කරපු ස්පීඩ් ටෙස්ට් එකෙන් මංගල ලකුණු 5ක් ලබා ගත්තා හැබැයි ලකුණු 15ක් කපා ගත්තා මංගලගේ ලකුණු අඩු වෙනකොට වැඩිපුරම යේ කියන්නේ උදාර කොහොමද නෑ ටීචර් මේමයි මං කැමති යාළුවා හරි ගොඩ යනවා නම් ඒ වාට මූව් ඉන්නව නේද මූණන් මා මාව කණ්ඩේ ඉපදිච්ච යාළුවේ අයියෝ කරන තරමක් කරන්නේ කුප්ප වැඩම ඕ බොරු ටීචර් ඕවා මම දැන් හදාගෙන කියන්නේ හොඳයි අපි බලමු උදාර වාගේ ලකුණු කොහොමද කියලා උදාර ස්පීඩ් ටෙස්ට් එකෙන් ලකුණු 5ක් ලබා ගත්තා ලකුණු කීයක්වත් කපා ගත්තේ නැහැ කොහොමුණත් දැන් අද ටෝටල් ස්කෝර් එක මෙහෙමයි මංගල ජෙනෙක්ස් ලකුණු 80යි උදාර කෞශල්‍ය ලකුණු 62යි.
එතකොට අද ග්‍රැජුවට් වෙන්නේ කවුද? මංගල වෙඩින් ඩිනෙක්. සතුටු මංගල පෝරුව බවට පත් කරපු මංගල ඩිනෙක් තමයි අද මේ ජයග්‍රහණය කරන්නේ. හොඳයි. එහෙමනම් මෙන්න දැන් අපි ග්‍රැජුවේෂන් සෙරමොනි එක කරන්නයි යන්නේ ළමයි. ළමයි දෙන්න මෙන්න. ඉතින් ගහලා ගන්න ඉතින්. ටීචර් ගාවට. එන්න. දෙන්න මෙන්න. දෙන්න මෙන්න. මම ඉස්සෙල්ලාම report cards දෙන්නම්. මගේ දෙපැත්තෙන් හිට ගන්න දෙන්නම සංවරව හොඳයි. උදාර report card එකේ ටීචර්ගේ remarks මෙහෙමයි. වෙලාවට කලින් පන්තියට ආවාට පන්තියේදී අහපු ප්‍රශ්න වලට උනන්දුවෙන් උත්තර නොදීපු බව කියන්න ඕනේ. මොකද සමහර ගණන් වල උත්තරේ දෙවියෝ දෙනකම් බලන් හිටපු නිසා. නමුත් හරිම විනෝදකාමී දඟ වැඩ කරන කෙනෙක්. නමුත් මේ දඟ වැඩ වලට ටීචර් උදාරගේ යාළුවත් ගොඩක් ආසයි. අනාගතයේදී ඉතාමත්ම දක්ෂ ජනප්‍රියම ගායකයෙක් වෙනවා කියලා ටීචර්ට විශ්වාසයි. ඔන්න ඔහුගේ report card එක. Thank you teacher. නයි මංගල මංගලත් වෙලාවට කලින්ම පන්තිය සහභාගී වුණා. නමුත් පන්තිය අතරමඟදී සමහර දේවල් අතහැරියා. ගොඩක් දේවල් මංගල අතහැරලා තියෙනවා වගේ තමයි මට හිතෙන්නේ. ඇයි දන්නේ නැහැ මට තේරෙන්නේ. ඇයි එහෙම වෙන්නේ උදාර? ගොඩක් දේවල් දන්නවා. නමුත් අතහැරලා තියෙන්නේ මොනා කාලද? බූත් කාලේ. බූත් කාලේ බූත් කියන කන්දෙන්ද? ටීචර් මට ළමයි දෙන්නේ උත් ඉන්නවා. මං කියන්නේ ඒ කාලේ. හොඳයි. එතකොට මංගල ගේ මතකයේ අවදි කිරීමේ හැකියාව වැඩිපුර තියෙනවා. හොඳයි. මම මංගලට යෝජනා කරනවා දන්න දේවල් තව තව බ්‍රෂ් අප් කරගන්නයි කියලා අතර දාන්න නැතුව. ඒ වගේම හොඳ අනාගතයක් තියෙනවා. අනාගතයේ දක්ෂතම ජනප්‍රිය ගායකයෙක් වෙනවා කියලා විශ්වාසයි. හොඳයි. ළමයි එහෙමනම් හැබැයි මගේ කැම එක නම් කඩන්න බැරි හරි. ඕනේ නේද? ඒ පුරුද්ද අතර ගන්න වෙනවා. ඔන්න එහෙමනම් අද ග්‍රැජුවේට් වෙන්නේ. ඡායංගලනේ. ඔකම දී වගේ නම් මටද? රයිට්. ඇයි? උදාර ඔයාලට මොකද හිතෙන්නේ? අපි වැතයන්ට කෙනෙකුත් ඉන්න ඔය වගේ අඳුමක් යනවා යන්න. එහෙමද? ඔයාලට මොකද ඒකද කියන්නේ තියෙන්නේ මංගල? උපාධිය ගැන ඇන්ටි කියලා විදියට තමයි ඌ දකින්නේ. ඉන්නලා විනගෙන අපෝ පාර ඉස්කෝලේට. ඒ කියන්නේ දැන් අවුරුදු ගානක් ඉස්කෝලෙන් පස්සේ අපිට මේවා ඒ කියන්නේ නැහැ නේ. අද්දකේ මෝ මේ අද්දකේ ගන්න නැහැ. අපි අඩුම ගානේ පොතක් පදක් පත්‍රයක්වත් කියවෙන්නේ නැහැ. අත්තම කතාව ඒක. අද මේ ඇවිල්ලි වරලා මේ ලැබිච්ච දැනුම ඇත්තටම හරි සතුටුයි. අපි ජීවිතේ අහවල නැති ප්‍රශ්න වගේයක් ඇහුවේ. හරි සතුටුයි. ඉතින් ඒ උත්තර ටික දැනගත්තා නේද? මොකද ඒවා අපිට තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන්. අන්න හරි. ඒක තමයි වෙන්නේ. මොකද දැනුම කියන්නේ බෙදා ගන්න ඕන දෙයක් නිසා. මොකද දැනුම බෙදා ගත්තම තමයි වැඩි වෙන්නේ. අනිවාර්යයෙන්. හැබැයි කෑම බෙදා ගත්තම වැඩි වෙනවද අඩු වෙනවද? කෑම බෙදා ගන්න නැහැ එක පිටින් ගන්න. හොඳ එතකොට තම තමන්ගේ පාසල් කාලය, තමන්ගේ ගුරුවරු, ඉස්කෝලේ මතක් වුණාද? බොහොම ආදරෙන් මතක් කරනවා. බඩපොළ මධ්‍යම විද්‍යාලය සහ ගහ කහටපිටිය කනිෂ්ඨ විද්‍යාලය මම ඉගෙන ගත්ත පාසල් දෙක සහ ගුරුවරු සියලුම දෙනාම මේ දැනුම මෙච්චර හරි දුරට වර්ධනය කරාට බොහොම පිං. බොහොම ස්තුතියි හැමදේට. මගේ ගාර්යවත ජාතික පාසල බලපිටිය ඉන්න ගුරුවරු හැමෝම මතක් කරනවා මාව හොඳට හැදුවා. ඇත්තටම ආදරේ හැමදාමත් ඒ ආදරේ හැමදාම හදවතේ තියෙනවා. හොඳයි. එහෙමනම් ඉතින් බොහොම ස්තුතියි මගේ ක්ලාස් එකට ආවට. එහෙමනම් ඉතින් අපි ඊළඟ සතියෙත් උදේ 10ට ක්ලාස් එකක් පවත්වනවා. ඉතින් මේ මතක යලුත් කරන කාලය වෙනස් කරන අපූර්ව පන්තිය back to school. එහෙමනම් ඉතින් අද ග්‍රැජුවේට් වෙන්නේ අපි නිර වශයෙන් දැනුම් දෙනවා. Congratulations මංගල ජෙන්නේ.